එරුවන් සරණයි පින්වත් ඔබ හැමතිෙනආටම. සිල් සුවඳ හදරැඳනු පින්වන්තබූධනයක අදත් බෞද්ධරූපවාහින්නේ නාලිකාව ඔබේ දෙස්සාවන්නට මෙලෙසින් සනිිවේදනය කරන, උතුම් වූ ධර්මදේශනාව අපි ආරම්භ කරන්න සෝදානම්වෙෙන්න්නේ බිනර පොහෝදා ඔතුම්මෝ ශාසන වංශකතාව ලෙසින්. අදත් මේ දේශනාව ඇමිරිකාවේ පටිකතකිීම මක් ලෙසින් ඔබ සවන් දෙන මොහොතේ දේශනා පවත්බන පූජනීය මිස්සක කමල සිරි පින් වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාධුනාධපාතමින් පිළිකනමු. සාධූසාධෝසාධෝ. අද බිනරපුර පසළස්වක පොහෝදා ශාසන වංශකතාව මිදේශනා වෙනුවෙන් ස්වකය දායකත්වය ධර්මින් කටයුතු කරනවා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ති රේණුකා මහත්මිය ඇතුළු ඒ පවුල්ලේ දියනිය හා බෑණනුවන් ප්‍රධහන පින්බත් හැම දෙෙනාව. ඔවුන් කැරමුණ බවට පත්වෙනවා ප්‍රියන්ති රේණුකා මහත්මියගේ සෙනෙහෙ බර ස්වාමිපුරෂාවන පතිරගේ නිමල් වීරසිරි මහත්මාගේ මියගිය තුන්වන වර්ෂපූර්ණය සහෙපත් කිරීම. එවගේම ජාලියය රණවීර මහතාගේ ආදරණය පියාණන් වන හේම සිරි රණවීර මහත්මාගේ මියගිය තුවන වර්ෂපූර්ණය සිහිපත් කරගෙන අද මේ පින්වතුන් මෙදේශනාවට දායකත්වය ධර්මීින් කටයුතු කරනවා. එහෙමනම් යාරමුණු සිහිපත් කරමින් අපි මේ උතුම්මෝ දේශනාපවත්වන්න පින්වත්ස්වාමින් වහන්සේට ආරාධනා කරමුෝ අවසරයි ස්වාමීින් වහන්ස සාධූසාධෝසාෝ. නමුූතස්ස භගවතු අරහතෝ සම්මාසම්බුද්ධස්ස පිනතුන අද දවස්සේ ශාසන වංසකතාවේ අවධානය යොමු කරන්නේ තුන්වන ධර්ම සංඝායනාවෙන් පසුව ජම්බුද්ධේපේ බුද්ධ සාාසනයේ නරූපය කුමක්ද කියන කාරණය මේ සම්බන්ධයෙන් පසුගිය පොය දවසෙත් අපි කරුණු එදිරිපත් කරා මිළඳු නාගසේන සංවාදය ඇතුළු කරුණු. එවකීම අද දවස්සේ අපේ අවධානය අපි යොමු කරනවා බුදුදහම තුළ මහයාන සම්ප්‍රදායි. ගොඩ නැගුණේ කුමනාකාරයටද කියනෙක් පිළිබඳ. මේ පිළිබඳව සාවද්‍යය අවවෝධයන් සාවද්‍යය වැටහීම් සහ සාවද්්‍යය ආකල්පෙනුත් අපේ රට තුළත් ලෝකය තුළත් තිබෙනවා. එනිසා අපි එම කරුණු නිරවුල් කර ගනිවිින් මේ ශාසන ඉතිහාසේ අපිට වැදගත්වන සධස්ථානයක් පිළිබඳවයි සාකච්චා කරන්න. දෙවැනි සංඝහයනාව සහ එයින් පසුව සනය තුළ විද කණ්ඩායම් බිහිවිච්චි ආකාරය ධර්මාසෝක රජතුමාගේ කාලය වෙනකොට එහික් කණ්ඩායම් දහටක් පමණ තිබුණු හැටි අපේ ඉතිහාසග්‍රන්ථවල වන්සකතාවල සඳහන් වෙන. ඒ අතරෙන් අපට වැදගත්වන අවස්ථාවක් තමයි මහාදේව කියන භික්‍ෂන් වහන්සේ. උන්වහන්සේ අංගරට අංගරාජය උපන් කෙනෙක්, මගදරාජයට නැගැනිර දෙසින් ඊසාල දෙසට වන්නට පිටි රාජ්‍යයක් මේ අංගරාජ්‍ය උපන්, මහදේවහිමියන් විසින් මූලික ත්‍රිපිටක ධර්මයට පරිබාහිර වූ පෙළදාහමට පරිබාහිර වූ මතවාදකීපයක් ඉදිරිපත් කරන මේ මහදේවහමුදුරුවන්ගේ මතවාදයන් බොහොමයක් රහතන් වහන්සේගේ රහත් භාවේ සම්බද්ධවාපු මතවාදය එම මතයන් බිවිධ පොත්පත්වල විධාකාරයෙන් සඳහන් වෙනවා යම් අවස්ථාවල පොඩි වෙනස්කම් සහිතව. ඒ මතවාදයන් බල පළඹුවන්න තමයි මහරහතන් වහන්සේ කෙනකුට නොදැනවත්වම, ආපයන් සිද්ධවිය හැක කෙන කාර. දෙවැන්න කිසියම් කෙනෙක් රහත් ව පසුවත් තමන් රහත් වූ බව නොදැන සිටිය හැකිය කෙන කාරණය. එවගේම රහතන් වහන්සේ කෙනකුටවුවත් ධර්මය පිළිබඳව යම් සැක ඇතිවිය හැකි කියන කාරණ එට හතර වැන්න විදිට ආචාර්යවරයකු නැතුවර හත්භාවයට පත්වන්න පුළුවන් කියලක. එවගේම රහත්වීම සඳහා ්‍රාධභාවය සඳහා අහෝ දුකකි කියනවා කිය නැවත නැවත සධ්‍යායනා කළ යුතුයි කිව යුතුයි කියලා. මේ මම සඳහන්කරේ අපේ රටේ පොල්ොවත්තේ බුදුදත්ත මහිපාන් වහන්සේ ඇතුළු වෙනත් උගතුන් පොත්පත් හදාරලා ඒ පොත්පත් ආශරයෙන් මේ මහදේවහිමියන්ගේ මතය පිළිබඳ ඉදිරිපත් කරපු කරුණු සල කළ බලල. හැබැයි මේක දිහා බලපොහාම මේ කුණු මටටිකක් අපි තව ගැඹුරෙන් අධ්‍යනය කළ යුතු සංසන්ධනය කරලා බැලී ුතු කරුණු තිබෙනවා කියන එක පැහැදිලිව පේන්න තිබෙන. කෙසේ දත් ද මෙන්න මේ කුණු පහ රහතන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත්වන කරුණු පහක් මේ කරුණු පහ ඇත්තටම විමුක්ති මාර්ගය සම්බන්ධයෙන් සහ විමුක්තිය සම්බන්ධී සාවාද්‍යෙවූ කරුණු පොහක් කියනෙක පැහැදිලිවෙනවා ගැටලු සාගතත්වය නැතිවෙනවා කියන එක අපට පැදිලි. මේ මහදේව හිමියන් ජීවත්තුනේ මේ මතය ඉදිරිපත්වනේ කොයි කාලෙද කියනක අපට වැදගත්වෙනවා. ලංකාවේ පිරිවෙන් පොත්වලත් දම්පාසල් පොත්වලත් වෙනත් ශාසන ඉතිහාස පිළිබඳ ලියීති පොත්වොලත් මහදේව හිමියන්ගේ ජීවත්ව කාලේ හැටියට සඳහන් කරන්නේ දෙවන සංගායන යුග කාලා අසෝකරජතුමාගේ කාලේ දෙවනි සංගායනාව යුගයේ තමයි මහදහි ජීවත්ව හිටියේ මේ කරුණු ඉදිරිපත් උනේ කියන අදහස්ස තමයිති දකිී නර්තිබෙන්නේ බහොල වසේ. ඒ මතය සාවද්‍යයිඒ මත සාවද මතයක් තහවුරුවෙන් හේතු වනේ චීනජාතික භික්‍ෂුවක් වු ජම්බුද්ධිපය සංචාරය කරපු හිුන්සයන් හිමියන් විසින් මහදේවහිමියන් ජීවත් වනේ බුදුරජාණන් වහන්සේ පිරුණම්පාල වසර සීයකින් කියලා හවීම නිසා තරේ වසර සීයක කාලයක් ධර්මාසෝක සහ කාලාසෝක රජුගේ නම් පටලෝ ගැනීමත් නිසා මුලින් මහදේවහිමියන්ගේ කාලය දෙවන සංගායනා යුගයට දාළතිප. ඒත් පළවිනි සංගායනාවේ මුොලිත්වය ගැන කටයුතු කරපු වසුමිත්‍රහිමියන් විසින් රජනා කරන ලැබූ ශාසන වංසකතාවක ශාසන ඉතිහාසයක සඳහන් වෙනවා උන්වහන්සේ ජීවත් වනේ බුදුන් පර්විර්වාණයෙන් වසන දෙසීයකට පසුව ධර්මාසක රජතුමාගේ කාලයකෙන්. ධර්මා සුකරයතුමාගේ කාලය තුළ තමයි මහදේවහිමියන් ජීවත් වනේ කිය. මේ කාරණය අපට වෙනත් හේතු සාධක වලනුත් අහවුරුව වෙන. පළවෙනිකාරණය තමයි වසුමිත්‍ර හිමියන්ගේ ශාසනය ඉතිහාස පොතේ සඳහන් වෙනවා අසෝක රජතුමන් කැඳවීම මක්කරා මහාදේවහිමියන් ධර්ම සංගායනාවකට ඒවෙලාවේ මේ කැඳවිල්ම පිළිබඳව සැකයක් ඇතිබුණ එවගේම මතයක් පරවෙලා තිබුණ රජතුමා සංගායනාව පවත්වන මුවාවෙන් උන්වහන්සලා කැඳවලා ගංගානම් ගගේ ගිල්ල අන්ඩ යනොවා කියලා. දැ මේ, ය තුළ අපට කරුණු දෙක් තේරුම් ගන්න පුුව. එක තමයි මෙවැනි කටකතාවක් ප්‍රචාරයවීම සුභාවික වෙන්න පුළුව මොකද අපි දන්නවා අසෝක රජතුමාගේ හමුදාසේ නාධිපතියක් මිට පෙර භික්‍ෂන් වහන්සේලාට පොහය කිරීමක් සම්බන්ධයෙන් ඇතුවිවෙචි ගැට ලෝකදී භික්‍ෂණන් වහන්සේලා හැට නමක් ගාතනය කරාකන එක. එවැනි දෙයක් සිදුවති බෙද්දී මෙවැනි කතාවක් ප්‍රචාරයවීම පුදුම වෙඩයක් නෙව. එක කාරණය. එවගේ අපට පේනවා මේ කාරණය තුළ මේ වාදවිවාදවල දිගබලල කොයිතරන්දුරට පැතිරිලා තිබුනද කියන කාරණ. යන මහදේවහිමයන් ඇතුළු පිරිස කාශ්මීරයට පලා යනවා සංගායනාවට සහභාගි නොව. මේ කාරණය සඳහන් කරන්නේ, මහයානිකයන්ගේ ශාසන වංසකතාාව.ත් පස්ස කාලේ රජතුමා තේරුම් ගත්තාය තමන් අතින් වරදක් වුණනාය කියලා එනිස්සා උන්වහන්සලාට කාශ්මීරය පන්සල් හදල දුන්නා කියලා. අපි දන්න තොරතුරුවන් වු එක වියහැකි කාරණයක්. එවගේ මහදේව හිමියන් තුන්වෙනි සංගායනාව යුගයේ හිටියකේන එක සහප කරුණු ඉදිරිපත් කරාකි එක තහවුරුවෙන තව තැනක් තමයි. කතාාවත්තු ප්‍රකරණයේ දී මොග්ගලි පොත්තදිස මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබී. යම්විදිහකින් මේ මහදේවහිමියන් කරුණු පහ ඉදිරිපත් කරේ දෙවැනි සංගායනාව අවස්ථාවේදී නම් අනිවාරයෙන් එය දෙවනි සංගායනාව පිළිබඳව සත්ත සතිකක්හන්දේ තුළ සඳහන්වේ යුතුයි සඳහන් වෙනවා නිබා. එවැන්නක් සඳහන්වෙලා නෑ. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා මාදේව හිමියන් ජීවත්වනේ ධර්මාසෝක යුගගේ කියනක්. තදැ මාදේව හිමියන් නැතුළු පිරිසක් කාශ්මීරයට පලාගිය බවත් ඒ ඉතිහාසය සඳහන් වෙන. කාශ්මීරය කියල කියන්නේ වර්තමානයේ ඇෆගනිස්ථානය පකිස්ථානය ඇතුළු ප්‍රදේශය සහ ඉන්දියාවට යිති වෙන කාශ්මීර් ප්‍රාන්තය මේ ප්‍රදේශය තමයි පැරණි කාශ්මීරේ වට අපි අඳුනගෙන තිබේ. තොකට මේ උන්වහන්සේලා ඉන්දයානු අර්ධද්දීපේ වයම්බදිග ප්‍රදේශයට තමයි පලාගී, ඒ වයවදිග ප්‍රදේශය කියල කියන්නේ මිශ්‍ර ජනවර්ග ජීවත්වෙච්චි සමාජයක්. මේ ප්‍රදේශය තුළ තමයි මොහින්දජාරු හරපා පැනණ සිිෂ්ට ආචාරතිබුණන තක්ෂි ලාවතිබනෙ බටහිර දෙසින් සංක්‍රමණිවෙච්චි පරිෂයානු ජනවර්ග රෝම ජනවර්ග ග්‍රීක ජනවර්ග යවනීන් මෙහි වාසය කරා එවගේම චීන ජනවර්ගත් මෙහි වාශය කරම් තොර වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට වානිජ්‍ය මධ්‍යස්ථාන හැටියට ප්‍රදේශයේ ප්‍රසිද්ධයි හේතුව තමයි චීනයේ නැගනිහිර පැත්තෙන් ආරම්භ වෙන සේදමාවත බටහිර පැත්ෙන් කැස්පෙන් මුදතෙක් යනව යුරෝපයතෙක්. දට මාර්ගයට දකුණෙන් ඉන්දයානු වර්ධද්දී පයහර උතුරටන පාර මුණගැහෙන්නේ භාමියයෙන් මිටියාවතේ වර්තමානය අෆghanනිස්ථානයට අයි ප්‍රසිද්ධ භාමයෙන් බුදු පිළිම පිටපු භූමිය. එනිසා මේ ප්‍රදේශය ජනා කීරණ වූ වානජ මධ්‍යස්ථානයක් හැටිට තමයි දිගින්දිට දිගින් දිගටම පැවතුනය. මේ ප්‍රදේශයට ගපෝග මහදේවහිමියන් ඇතුළු පිරිස සෙසු තේරීය සම්ප්‍රදාය විභජ්්‍යවාදී සම්ප්‍රදාය. එ පරිබාහිර කණ්ඩායමක් හැටීට තමයි කාශ්මීරය තුළ වාසේකරේ. මේ අය අතරේ විවිධ මත දරණය හිටිය මේ සංගායනා විවරයලා තුන්වැනි සංගායනාව සංවෙල රාජ්‍ය නමයක බුදුසසුන ස්ථාපිත කරලා තවත් වසර දෙසියක පමණකාලයක් ගතන මේ කා කාලය තුළ කාශ්මීර ප්‍රදේශයේ විවිධපාලකයෙන් හිටිය වර ග්‍රීක පාලකන් හිටිය වරක උතුරු චීනය පැත්තෙන් ආපු හන නැතන් හන් ගෝත්‍රකයින්ගේ පාලනයක් තිබුණ සීතය නොරුන්ගේ පාලනයක් තිබුණ මේ විවිධාකාරයෙන් පාලනය වෙනස්තුන. එවකීම මේ ප්‍රදේශය තුළ ආගමික විධත්වයකුත් තිබුණ. එක බැත්තකින් වෛදික බ්‍රාහ්මණීන් මෙහි ව්‍යාප්තව හිටිය වේදේ මුල් කොට ගත්තුවයි. අපි දන්නවා ගංගානම් ගඟෙන් නැගනහිර පැත්තේ මගදරාජ්්‍යය කසීරාජ්චය එවගේ අංගරාජ්චය, මල්ල රාජ්චිය විශාලා මහනුවර ඇතුළ වද්්‍යිරාජ්‍යය කියන මේ රාජ්්‍යවල බෝවිට, ඇතිල්ලා තිබුණේ ජයින දහම සහ බුදු දහම. බ්‍රාහ්මණයන්ට හිත කර වුණේ මේ වයම්ඹදිග ප්‍රදේශය බටහිර පැත්ත. එයනුව බ්‍රාහ්මණයින්ගේ ව්‍යාප්තියක් මේ ප්‍රදේශය තුළ තිබුණා. එවගේම මැද පෙරදිගේ ඒවකට ආගම හැටීර තිබුණේ සරතෘස්ථාගම මේ සරතෘස්ථාගම තමයි වර්තමානය අපි ලංකාවේදී පාසි, නමින් හඳුන්වන්නේ පාසි ආගම කියලා ලංකාවෙත් සුරුප පිරිසක් මේ ආගමට අයිති අය ජීවත්තනො පාසි ආගමිකය මෙක ලෝක පැරහනිම ආගමක් බුදුදහ මැතිවෙන්නටත් පෙ මැද පිරදිගති බිච්චි ආගමක් එවාගේ මැද පෙරදිගේ හිටපු මහා අධරාජ්‍යයෙකු ඩෙරිියස් රජතුමාගේ ආගමත් සරතෘ ආගම. මේ සරතෘස්ථ ආගමේ බලපෑමත් බාමයෙන් මිටියාවතර කාශ්මීරයට තදින් තිබුණු. මෙන්න මේ පසුබිමඇතුළේ පලවෙනි සේවසේදී වෙනකොට එක යන්නේ ක්‍රස්්තුවර්ශයෙන් පලවෙනි සේවසට බුදුරජාණන් වහන්සේ පිරුණෝම් පාල සේවස් අතරක්ට අතරකට වැඩිකාලයක් ගෙවිලා තිබෙන අවස්ථාව වනකට කාශ්මීරයේ විවිධ මත දරන බෞද්ධ කණ්ඩෑම් හිටිය. ඒ අතරේ අ බ්‍රාහස්්මන හිදු බාහ්මන එට හින්ද ආගම හැටියට සඳහා අඳුන්වාදුන්නේනෑ වෛදික දහම හටියර තිබුණ වේද හැටියර තිබුණේ. වේද ඒ මූලික පදනමනු සරතෘස්ථආගමය තිබෙච්චේ මූලික පදම වල බලපෑමත් ඇතුව බුදුදහම යම් කිසි විදිහකට වෙනස් ආකාරයකට හැඩගැසන්නට පටන්ගෙන තිබුණ. මෙන්න මේ හැටගැස බුදුදහමේ යම් යම් සංකල්පීය වෙනස්කම් ඇති කරා. එක අපට පේන්න තියෙන්නේ අපට හැඟෙන්නේ, වෛදික සහ සරතුෘස්ත මතවාදය දැරපු පිරිස් බුදු දහමට හැඩගැවුණු ආකාරයක් පිළිබඳව තමයි අපට මේක තේරුම් ගන්න හැකිවෙන්නේ බුදු දහමය විකෘතයකට වඩ වෛදි දහමෙත් සරතුෘස් දම මෝලිකදී තමයි ලෝකය පාලනය කරන සියල් දෙනාට අධිපති වූ දෙවියෙක් පිළිබඳව පිස්වාසය ඒගේ දෙවිය සදාකාලිකව ස්වර්ගයක වාසය කරනවා කියන එක. එවගේ දෙවන්ගේ අවතාරයන් වරින්වර මනුස්සලෝකයට ඇවිත් මනුස්සවේසයෙන් පෙන හිටමින් ධර්මය දේශනා කරනවා කියෙ. ඒ දහමට අනුකූල වෙච්්‍යයයි මරණයෙන් පස්සේ ස්වර්ගරාජ්‍යයට උප්පත්තිය ලබනව යන්න පුළුවන් කියර කාරණය එක තමයි මූලික ගැන්වීම තිබුණේ. මෙට මේ කරුණුත් එ මේ මතය දරපුවාය බුදු දහමය තිබන කරුණුත් අරගන බුදුදහමේ විශේෂසිෙන් ආර්ය අෂ්ඨාංගක මාර්ගයේයට ඉගැන්වීම් පිල්වෙත් අරගෙන නව දහමක් සකස් කරගන්න. නව දහමක් සකස් කරගන්න. මෙන්න මේ තත්ත්වය මීට වඩා වෙනස් මත දරපු අඇත් කාශ්වීරේ තාව හිටිය. තේරවාදී මත දරපුු පිරිසත් හිටිය ඒ අතරේ මෙවැනි මතත් ගොඩුම. මෙන්න මේ වෙන කොට, බලයට පත්වෙනවා කුසාන වන්සේට අයිති ඒත් හන් ගෝත්‍රයට චීනය දෙ සිංහාපු ගොත්ත්‍රයක් අයිති කනිෂ්ක රජතුම. මෙ කුෂාණවරුන් වයිඹදික ඉන්දියාවේ බලය තහවුරු කරගත්තට පස්සේ ඔවුන් එහි ව්‍යාප්තවතිබුණු බුදු දහම් වලතක කනිෂ්කරජතුමා සහඇතුමාගේ පරපුරේ පිරිස බුදු දහම්භඳ ගත්ත. මේ කෘෂාණවන්සිකයන් තමයි සුප්‍රසිද්ධ භාමයෙන් බුදුපිළිම පෝගේ කාලයේ විනාස කරලා දාපුගේ භාමීෙන් බුදු පිළිම නිර්මාණය කරේ. එතට මේ ආකාරයට මහපරිමානෙන් කාශ්මීර ගන්ධාර රාජ්‍යවල වර්තමානයේ ගන්ධාරය කන්දහාර කිය අපිට ඇහෙනෝ. මේ ප්‍රදේශය තුළ මහාපරිමාණයේ බෞද්ධායතන බිහිවුණ පිරුවන් විහාරස්ථාන අධ්‍යාපනායතන තක්ෂිලා ඇතුළ. මේ මහා විහාරවල චීනය සිට පැමිණි බටහි ග්‍රීසිය සහ මැද පිරිදිග රටවලින් පැමිණි විවිධය අධ්‍යාපනය ලැබුව පැවිදි වුණ භික්ෂූන් හැටට හිටිය. නිසා මහා ධාර්ශනයකින් උගතුන් විශාරවසයෙන් මේ ප්‍රදේශය තුළ බිහිවුණ. හැබැයි ඒ අය දර්පු මතවල විවිධත්වයන් තිබුණ ඔවුන් දැරවේ විවිධාකාර මතවාද සමාන මතවාදයක් නෙමෙයි ඔවුන් දැල්න්නේ. කනිෂ්ක රජතුමාට මේ කාරණය පිළිබඳ වැටහීමක් ඇති වුණා විවිධ භික්‍ෂූන් වහන්සේලා විවිධ මත ප්‍රකාශ කරනවා විවිධාකාරයෙන් ධර්ම විග්‍රහයම් කරනවා ෙන කාර. මේකා අපට පේනෝොපිනතුනි ඉතිහාසය තුළ වරින් වර සිදුවුණු දෙයක්. එක එක්කෙනා තමන්ගේ දෘෂ්ටිකෝනවලට අනුව සහයම්කිසි තමන්ගේ මොු අරමුුණුවලට අනුව එහෙම නැත්තන් ත චින්තනය සකස් වුනු හැදුණු වැඩනු පරිසරට අනුව මතවාදිීව වෙනස්කම් ඇති කරගන්න. එවගේම සහිතතායගේ සුභාව තමයි දෘෂ්ටිවෝල්ට වට එක. මේ විදිහට විවිධ මතවාදයන් ගන්ධහාර කාශ්වීර් ප්‍රදේශය තුළ ඇතිවෙනකොට රජතුමාටත් තේරෙනවා මේ ඒක මිතික භාවයක් නොමති බව කොයි මතය කොයියාආකාරයට පිගන්න වන කියේ. යනුව භික්ෂන් වන්සේලා සමග සාකච්ඡා කරට පස්සේ මේ ගැටලුව විසඳීම සඳහා මේ ගැටලුව විසඳීම සඳහා පිළිතුර අන්නේ උත්තරය වන්නේ සංගායනාවක් පැවැත්වීමගේේ ර තීරණය කර. අන්න ඒ අනුව බේ පාර්ශව කියන හාමුදුරුවන්ගේ සංවිධායකත්වය ඇතුව මූලිකත්තය ඇතුව සංගායනාවක් සූදානම් කරනු. මේවරෝකට මධ්‍ය මණ්ඩලය අග මගද රාජ්‍යයන් කාසිකෝසල රාජ්‍යයන් කනිෂ්ක රජතුමාගේ අනුසක යටතෙ පැවතුනා. ඒ ප්‍රදේශය තුළ තේරවාදී සම්ප්‍රදාය බලවත්ව තිබුණා ඒ නිසා මේ සංගායනාව රජගහනුවරදී සිද්ධ කරන්ඩ මුලින් අදහස් කර. පසුව ඔවුන් කියනාකාරයට එහි මිත්‍ය අ දෘෂ්ටිය බලවත් නිසා මේ කාශ්මීරයේදී සංගායනාව පවත්තන්න තිීරණය කරන. එයන හතරවිනි සංගායනාව පවත්වන්නේ කාශ්මීරයේ වර්තමානයේ පාකිස්ථානයට අයිති උතුරු පාකිස්ථානයට ෆghanරි ස්ථාන දේශීමාවට කිට්ටවාසන්න ප්‍රදේශයක. ට මේ අතරණ සංගායනාව සඳහා විවිධ ප්‍රදේශවලයෙන් භික්‍ෂුණන් වහන්සේලා වැඩම කරනවා ඔවුන්ගේ වාර්තාවලදී සඳහංවිනාකාරයට මේ සංගායනාවට සහභාගි නොවෙන්නේ සිංහල රටේ භික්‍ෂූන් වහන්සේලා පමණයි. ඒ හැරන්නට, න්දයාියන් වර්ද්දී පේතුළ පිහිටි සියලූම රාජ්‍යයන් හි භික්‍ෂූන් වහන්සේලා වැඩම කරලා තියෙනවා. මේ සංගායනාවට නාගරජුන භික්ෂ හාදුරන් වහන්සේ සහ අස්වගෝෂ හිමියන් වැඩම කළ බව සඳහන් වෙනවා. අසවගෝෂ හිමියන් පාට්ලි බපුත්‍රය මඟදය උපන් කෙනෙක් එතුමා මුලින් ගිහි බ්‍රාහ්මණයක් හැටියට කවිෙක් හැටියට තමයි ප්‍රසිද්ධවහිටේ. නගරවල වීදිවල බෞද්ධ ගීත සකස් කරගන මේ ගීත ගායනා කරමින් ධර්ම මෙහෙවරකි ඉදිරහිටපු කෙනෙක් අස්වගෝස කියල කියන්නේ. මෙතුමාගේ කටහඬේ මිහිරි භාවේ නිසා. කටහේ මිහිරි භාවේ නිසා කනිුෂ් කරජතුමා, මොහු කාශ්මීරයට ගෙන්න්න ගන්න. කාශ්මීරයට අරගෙන ගිල්ල මේක පැහැර ගැනීමක් බලහත්කාරයෙන් අරගෙන යාමක්. මෙවෙලා අසවගෝෂ තීරණය කරනවා මේ නිදහස්සෙන තියෙන හොඳම ක්‍රමේ තමයි කියලා මහනවෙෙන නිසා ික්‍ෂණන් වන්සකනෙ බවට පත් වන අසවෝගෝෂ භික්ෂුවක් උන්වහන්සේ තමයි, බුද්ධ දැර්ත මහාංකාවය කියන පැරණම බුද්ධ තැරිතයේ රතිනා කරපු කියෙන. ඒ බුද්ධ හැරත මහාකාවය දැක්ක හාම පට පේනවා. විද්වත් ශාස්ත්‍රජ්ඥානයකින් සහ කාවය හැකියාවකින් හිටපු කෙනෙක් කියලා. පසුකාලීනව කාලිදාසටත් බලපෑවේ උන්වහන්සේගේ මෙ කාවය. එවගේ නාකරජන ආමුදුරුව ඉන්දාවේ දක්ෂිනාපත්තය වර්තමාන ආන්ද්‍රා්‍රද අන්ද්‍රාප්‍රදේශයේ උපත්ය ලබ භික්ෂණ වහන්සේ කෙනෙක්. මේ මෙවැනි, විසාරද්ද භික්‍ෂූන් වොහන්සේ මේ සංගායනාවට කැඳව ගන්න මේවිලාවේ මේ සංගායනාව සිදුකිරීම සඳහා රහතන් වහන්සේලා පමණක් සහභාගි වයුතුය කියෙන තීරණය ගත්තා රහතන් වහන්සේලා පමණක් සහභාගි වයුතුය කියන කාරණය පෙර සංගායනාවල් අනුවම ඒ යනුව රාතන් වහන්සේලා විශාල පිරිසක් හිටපු නිසා අභිඥ්ඥාලාබී රහතන් වහන්සේලා පමණක් ඉතුරුවෙලා අනිත් භික්‍ෂන් වහන්සේලා ටි වත්වෙෙන්න්න කිව. ඒයනු අභිඥ්ඥාලාබී භික්ෂන් වහන්සේලා පන්සීයක් පමණ තෝරගත්ත කියලා කියන. මෙන්න මේ වලාවේ සංගායනාවට සහභාගවීමට වසුමිත්‍ර කියලා භික්ෂන් වහන්සේගෙන කිෙදිරි පත් ව. උන්වහන්සේගේ ඉදිරිපත්වීම ප්‍රහතන් වහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. හේතුෝ තමයි උන්වහන්සේ බෝධිසත්ව පාරමිතාවක සිටින බෝධිසත්ව පාර්මිතාවන් පුරණ කෙනෙක් මසර රහතන් වහන්සේ කෙනෙක් නොවන නිසා. මෙන්න මේවෙලා ඇති වෙච්චී වාදවිවාදයන් ඇැතිවෙනෝ පොතේ සඳහන් වෙන විධ පාතිහාරයන් සිල්ද වුණා කියලා. මෛත්‍රයේ බෝධිසත්වයන් වහන්සේ පෙනෙහිටලා වසුමිත්‍රහිමියන්ගේ ප්‍ර්ඥාව ගැන ප්‍රකාශ කළ බවත් මෛත්‍ර බ බදුරජාණන් වහන්සේගෙන් පසුව මේ ලෝකයේ බුද්ධත්වයට පත්වෙෙන්නේ වසුමිත්‍රහිමියන් ය කියල ප්‍රකාශ කරාය කියලා. ඒ අනුව වසුමිත්‍රහිමියන් සංගායනාවට එකුතු කරගන්නට තීරණය කරාය කියලා. අපට කර්ුණ කීපයක් මෙතනදී මතුවෙනවා මෙහි අස්සුගෝස හිමියන් සංගායනාවට සහභාගවෙලා තිබෙන උන්වහන්සේ ඒ නියෝජ්‍ය මූලිකත්වයාරන්ති වෙනවා. ැ උන්වහන්සේ ත්‍රාතන් වහන්සේ කෙනෙක් නේ උන්වහන්සේගේ පොත්පත්තරට අනුව උන්වහන්සේගේම ප්‍රකාශන උන්වහන්ේ රහතන් වහන්සේ කෙනෙක්ට මේ බුද්ධත්වය පාර්ථනා කරපු කෙන බෝධිත්වරේ. වගේම නාගාජන හාමුදුරන් වන්සේ උන්වහන්සේගේම ප්‍රකාශනන උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි උන්වහන්සේ බෝධිසත්ව පාර්මිතාවේ හිටපු කෙනෙක්. පාර්ශ හිමියන් පිළිබඳව අපට පැහැදිලි විස්තරයක් ොයා ගණඩ නෑ රහතන් වහන්සේ කෙනෙක් ද නැද්ද කියන කාර. එතුර දැන් අපිට මෙතන ගැටලුවක් මතුවනවා සංගායනාව සම්බන්ධයෙන් සංගායනාව සිද්ධකරේ රහතන් වහන්සේලාගේ සහභාගිත්වය ඇතිවද කියන ප්‍රශ්නය. මොකද හේතුව මෙහි මූලිකත්වය ගන්නේ වසුමිත්‍ර හිමියන් ඒ වසුමිත්‍ර හිමියන් පුෂ්පපුරය නමින් හුන්ව නගරේ පුදුුණ වර්තමාන පැශවෝර් ප්‍රදේශය උපපත්ති ලැබේ එතට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නොවන බවත් තු බදුවන කෙනෙක් බවත් එම මහයානිික වාර්තාාවල මැතිබෙන් නිසා අපට පැහැදිලි මේ පිරිස හතන් වහන්සේලා නොේ කියනෙක්. ඒයනුව අපිට නිගමනයකට එන්නඩ සිද්ධ වෙනවා මෙතනදී. යම්කිසි විදිහක මෙහි වාදවාදයන් ඇති වුණා ඒ ඇතිවෙන අවස්ථාවේදී කනිිෂ්ක රජතුමා අ බෝධිසත්ව කැවිියාවේ පාර්මිතාවේ හිටපු පිරිසගේ මතය පිළිගත්තා. ඒ අනුව රහතන් වහන්සේලා මෙතනින් ඉවත්ව සංගායනාවට සහභාගින් නෝනා කියනෙක තමයි අපට තීර්මය කරන්නඩ වෙන්නෙමේ තියෙන දත්ත ටික අන්නු. ඒක එසේ වෙතත් සියලුවම තොරතුරුවනෝ සල කළබලන්නකොට හතරවෙනි සංගායනාව සිද්ධ කරලා තියෙන්නේ බෝධි සත්තෝරයන් වහන්සේලා විසින් ඇත්තම් බෝධි සත්ව පාර්මිතාවේ හිටපු භික්ෂු පිරිසක් විසින්්නිය කියන එක, අපට පැහැදිලිුව දකිින්ද පුළුවන් තේරුම් ගන්න පුළුව. මේ අනුව මේ හතරවෙනි සංගායනාව සිද්ධ වෙනවා ඒ සංගායනාවේ්දී අටුවාග්‍රන්ථ රාසියක් ලිය වෙනවා වයිභාෂ නැත්තම් විභාෂා කියලනම් කරනවා. එවගේ අපේ රටේ සාහිත්‍ය වන්සකතාවල වේපුල්ල ග්‍රන්ථ කියර සුඳහන් වෙන්න මේ ග්‍රන්ථ. එයන ඔවුන් විසින් රචනා කරපු මේ අලුත් විභාෂාවන් නැත්තං අටුවා ග්‍රන්ථයන් ප්‍රබල වෙලා ත්‍රිපිටකය යටටපත්වන මෝලික ත්‍රිපිටකේ යට පත්වන තත්ත්වයක් කාව. එවගේ විභාෂග්‍රන් බොහොම රචනාවනේ අට ග්‍රන්ථ හැටිටත් නෙවෙයි බුද්ධ දේශනාවන් හැටියටම. උදාහරණයක් හැටියට මෙහිදී මහදේවහිමියන්ගේ සූත්‍ර දේශවනුත් දේශනාවලුත් ගුරකොට ගත්තා. ප්‍රඥාපාරමිතා සූත්‍රය, මහදේවහිමියන්ගේ දේශනාවක් හැටියට එමවාර්තාවලම තිබෙනවා. ඒ අනුව මෙවැනි ප්‍රඥාපාරමිතා සූත්‍රය වැනි නව සූත්‍ර, ඇතුළත්වෙලා ශ්‍රද්ධොත් පාද්‍රගේ සූත්‍ර ඇතුළත් වෙලා යම් නව බෞද්ධ සාහිත්‍යයක් බිහිවෙනවා අස්සුගෝස හිමියන්ගේ කෘතියක් කියලා කියන සැලකන ශ්‍රද්ධහොත් පාද සූත්‍රයේදී මේ මහයාන කෙනවචනයත් දකින්න තිබෙන එතට නාගර්ජන හිමියන්ගේ මාධ්‍යමික දර්සනයත් මේ යුග බිහිවෙලා තිබුණ මේආකාරයෙන් වෙනම බෞද්ධ දර්ශනයක් සම්ප්‍රදායක් සාහිත්‍යයක් බිහිුණ ඔවුන්ගේ භාෂාව හැටියට යොදාගත්තේ සංස්කෘති භාර්ෂාව. තර තේරවාදී සම්ප්‍රදාය සහ මහයාන සම්ප්‍රදාය තුළ මුලධර්ම හැටියට වෙනස්කමත් දකිද තිබෙන තැනක්ති වෙන. ඒ එකක් තමයි? බුද්ධත්වය සම්බන්ධ බුද්ධත්වය සම්බන්ධී මෝවන්ගේ මතයක් ඉදිරිපත් වනා ත්‍රිකාය සංකල්පය ත්‍රිකාය සංකල්පයෙන් කියවනේ බුදුරජාණන් වහන්සේ කවදදාකවත් මනුස්සලෝකයේ හිටිය නෑ බුදුන් වහන්සේ සුද්ධාවාසය සුද්ධවාසය සදාකාලික වැසිටින. සුද්ධාවාසයේ සදාකාලිකු වැඩසිටිනවා. එත් වරින්වර උන්වහන්සේගේ නිර්මාණකායක් සුද්ධාවාන්සේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ සරීරය සම්භෝගකාය කියලා හඳන්නනවා හැඳන්නවා උන්වහන්සේ විසි නිර්මාණය කරපු නිර්මාණකායක් වරින්වර මනුස්සලෝක උපත්තිය ලබල ධර්මය දේශනා කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ නිර්මාණකායේ අවස්ථාවක්. සහ උන්වහන්සේගේ ධර්ම ධර්මකායයටට සැලකුව. නැම් මේ සම්බෝගකාය නිර්මාණකාය සහ ධර්මකාය කියන ත්‍රිකාය සංකල්පය ඉදිරිපත් වුණ. අපට මේක බලපුහාම පැහැදිලුව පේන්න පටන් ගන්නවාමික බ්‍රාහ්මණ, රහ්මත්වය සහ අවතාර කතාවට. අ සරතෘස්ත දමේ අසුරමද්දා කියලා හදුවන දෙවියන්ගේ දෙවියන්ගේ ඒ සංකල්පයට සමාන වෙච්චි මතවාදයක් තමයි මේ ඉදිරිපත් වෙලා තියන්නේ කියන එක. මේක මෝලික බුදුදහමට මෝලික සූත්‍ර දේශනාවල් ලොලට අනුකූල නොවන පටිබ ට ප්‍රතිවරද වූ මතවාදයක් හැටියට අපිට අඳුන ගන්න පුළුවන්. ත මෙන්න මේක තමයි මේ මහායාන සම්ප්‍රදායේ මූලික මතයක් බවට පත් වනේ තේරවාදයෙන් වෙනස් වෙච්චි. එවගේම ඔවුන් ඉදිරිපත් කරපු රහතන් වහන්සේ පිළිබඳ කාරව. මේ රහතන් වහන්සේ කියන වචනය ජෛනයන්භාවිතා කරලා තිබෙනවා ජෛන දහමති අරහන්ත කෙන වචන පාවිච්වයට අතිබෙනවා. අපේ බෞද්ධ සම්ප්‍රදායේ තේරවාදී සම්ප්‍රදාය තුළ තරහන්ත කියන වචන භාවිතාහිතුලා තියෙනවා. තේරවාදී සම්ප්‍රදායටන්ුව රහතන් වහන්සේ කෙනෙක් සියලු කෙලෙස් නසපු නැවත උපත්තියක් නොලබන කෙනෙක්. උන්වහන්සේ තුළ කිසිදු ලේසයක් නෑ. නමුත් මහයන සම්ප්‍රදාය විසින් රහතන් වහන්සේ තුළ කෙලෙස් තිබේ හැකිය කියන මතයක් ඉදිරිපත්වනම්. රහතන් වහන්සේලාට නැවත උපත්තියක් ද තිබෙනවාය කියන මත ඉදිරිපත්ව. තිං තේරවාදී සම්ප්‍රදායට අනුවනම් තරවාදී සම්ප්‍රදායට අනුවනම් නැවත උප්පත්තියක් ලබන හෝ කුමනාකාරෙන් හෝ ක්ලේෂයන් සේසෝ සිට්නුව තිබෙනවා නම්. ඒ රහතන් වහන්සේ කෙනෙක් නෙමේ. ඒ නිසා මේ රහත් භාවය පිළිබඳව ඒ රාත්භාවය පිළිබඳව විෂමතා ඇති වන පාත්්භාවය සුභාවය පිළිබඳව. මෙන්න මේ කරුණු පදනම් වුණ හැබැයි මහයන සම්ප්‍රදාය තුළ විශේෂත්‍ය යක් තිබුණා තේරවාදී සම්ප්‍රදා ඇතික ගත්තා. තේරවාදී සම්ප්‍රදාය මෝලිකත්තය භික්ෂුන් වහන්සේලා ගත්ති භික්ෂන් වහන්සේලාගේ විමුක්ති මාර්ගය. විදර්ශනා මාර්ගය තමයි තේරවාදී සම්ප්‍රදාය තුළ තිබුණ. මහන සම්ප්‍රදාය තුළ ගිහි පාර්ශ්වයට විශේෂයෙන් මේ බෝධිසත්ව චැරියාව ඉදිරිපත් වන. ඔවුන් ඉදිරිපත් කරපු මේ බෝධිසත්ව චැරියාව ධදි රාජ්‍යවරන්ට රජවරුන්ට බලය පිළිබඳු අපේක්ෂාවන් තිබුණවාට ප්‍රියමනාපෝන. ඔන්ට තේරවාදී සම්ප්‍රදායේ ඉගැන්වෙච්චි මේ සරල ජීවිතය ආල්පේච්ච ජීවිතය සහම විදර්ශනාව ඇතුළු මේ භාවනා කර්මස්ථාන ක්‍රමවේදයට වඩා බොධි සත්තු චරියාව ප්‍රියමනාප වුණ. ඒයනුව, රජවරුන්ගේ යනු ග්‍රහයි ලැබුණේ මේ බෝධිසත්ව දහමට මේ බෝධිසත්ව දහමට තමයි රජවරුන් යනු ග්‍රහයි ලැබුණ එක සවභාවකයි. දැන් මීළඟට සිද්ධ වනේ ඉන්දියාවේ සමාජ ක්‍රමය සංවිධානය වෙලා තිබුණු ආකාරයේ ගැටලු ඇතිව වුණා අපිට බලපෑාව. හේතුවමොකත් ඉන්දියානු සමාජයේ සකස් වෙලා තිබුණේ පෞර රාජ්‍ය ක්‍රමයකට මැද පැරිදිගෙන් ලැබුණු ආභහසයක් ඒ අනුව ප්‍රධාන නගරේ තිබෙනවා ඒ නගර යටතේ නියන්ගම් ගම්නියන්ගම් තිබෙනවා. ඒ ගම්නියම්ගම් අයිති රාජ්‍යය තුළ අ නගරේ තුළ ජීවත්වෙන රජතුමාගේ මතවාදය තමයි ඒ රටේ ජනතාවගේ මතවාදය වෙන්නේ. ජනතාවගේ මතවාදය වන්න මේ හේතුව නිසා මේ රාජ්‍යවල හිටපු නගරවල හිටපු රජවරු යමක් පිළිගත්තද ඒ යටත් වැසියන්ගේ යටත් වැසියන්ගේ දහම බවට පත්වෙන. හේතුව ඉන්දියානු සමාජයේ තුළ පුරවැසියන් හිට පුරවැසියන් හැටියට සඳහන් කළේ අපිත් පාවිච්චි කරන මේ පුර වැසි කියන වචනය පවාය අර්ථයක තමයි. රය ැට සැලක්ව අර නගර තුළි පුර ඇතුල ජීවත්තච්චියය විතරයි. අ සියලු දෙනාම යටත් වැසියෝ. එත පුරවැසියෝ ටික දෙනා දරකු මතේ යටත් වැසියා පිළිගත යතුයි එක තමයි නීතිය. ඒ අනුව මේ පැවිවෙච්චි සොලොස්මහා ජනුපදවල ඒ පුරවැසි පිරිස රාජ්‍ය මාමාත්‍යයාදී යමක් පිළිගත්තද ඒ යටත් වැසිියුණු තයාකාරය පිළිගත්තා. මෙන්න මේ ක්‍රමේ ඉන්දියාව තුළ ජම්පපුදේපය තුළ මධ්‍ය ම්ඩය තුළ වෙනස් නොවීම නිසා එක වෙනස් නොවීම නිසා තද බල විදියට පසුකාලීනව බල පෑම්මැතිව. රජවුරු පිළිගත්තු මහයන සම්ප්‍රදාය මෙරටේ යටත් සියියු පිළි ජවරු ලවත්ව හිටිය ුන්ට සම්පත්තිබුණ යනෝ මහා අධ්‍යාපනායදන බිහිවුණ. මහා අධ්‍යාපනායතන බිහිවුණ. ඒ නිසා උත්තර ප්‍රදේශය තුළ නැත්තන් මධ්‍ය මණ්ඩලේ තුළ පැණි බෞද්ධ ජම්බුද්ධවිපය තුළ බලවත්ව නැගි හිටියේ මේ මහයාන සම්ප්‍රදාය. නමුත් මහයන සම්ප්‍රදාය බලවක්තු තිබෙද්දී ගණතන්ත්‍රපාලනයන් තිබිච්චි ගෝත්‍රපාලනයන් තිබිච්චි මහරජවරුන්ගේ රිජුපාලනයටතේ නොයුතු ප්‍රදේශවල තේරා සංගා කියලා වෙනම සංග සංස්ථාවක් පැවතුනා හිවුන් සයන් හිමියන්ගේ වාර්තාවල එක දකින්න තිබෙනු තේරා සංගා කියන කොටස හැබැයි අපිට පේනවා ඉන්දියාව තුළ උත්තර මණ්ඩලේ තුළ පලවිනිසී වසිෙන් පසුව, තේරවාදී සම්ප්‍රදාය, ශක්තිමත්ව නොතිබුණු බව. වජ්‍යරාසන විහාරය නැවත පිහිටවීමෙන් පසුව. තේරී සම්ප්‍රදාය මධ්‍යස්ථානයක් කැටිට කලක්කයේ පැවතුනා කිය අපට පේනවා. ඒත් කාලයාගේ ඇවෑමින්, වජ්‍යරාසන විහාරයත් තේරිය සම්ප්‍රදායෙන් ඉවත් වනා කියලාපිට හිතන්න පුළුවන් හේතුසාධක තිබෙනු. මෙන්න මේ ආකාරයට තමයි පින්නතුන මේ තුන්වැනි සංගායනාවෙන් පසුව ඉන්දයානු බුද්ධ ශාසනය ව්‍යප්ත වෙන්න පටන්ගන්නේ සහ එහි ඇතිවෙච්චි වෙනස්කම් සිද්ධ වෙන්නේ එවගේම මහයාන සම්ප්‍රදාය මතුවෙන්නේ අපි ඉදිරයේදී එම සම්ප්‍රදාය ඉන්දයානු සමාජයතු ඇතිකළ වෙනස්කම් සහ ලෝකේට කරපු බලපෑම කොහොමද කියනෙ එක සාකච්ඡාවට බාධනය කරනවා. මේ සියලු දෙනාටම ධර්ම අවබෝධයවේවා කියලා පාර්ථනා කරනවා. පින්නතුනි අද ශාසනවංස කතාවේ අනුග්‍රහක දායකත්වය දැරුවේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ පදිින්ති, ප්‍රියන්ති රේණුකා මහත්මය එතුමියගේ දියනය සහ බෑනනුවන් ඇතුළු පිරිස. එම දායකත්වයේ අරමුණ මිට වසර තුනකට පෙරමිය පරලො යන්නට ය දුන ප්‍රියන්ති ප්‍රේණුකා මහත්මියගේ ස්වාම්පුරුෂයාණන්ඕ පතිරගේ නිමල් වීරසිරි මහත්මා ටත්න් එවගේම වසර තුනකට පෙරමී පරලුයන්නට ඒ දුන ජාලී රණවීර මහත්මාගේ පිතුමන් වූ හේමසිරි රණවීර මහත්මාට අත් පින් අනමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන්. එනිසා පි සිර දෙනා ප්‍රාර්ථනා කරමු මේ සිදුකරගනු ලැබූ සියලු කුසලෑන්ගේ ආනිසන්සයෙන් පතිරගේ නිමල් වීරසිරි මහත්මාත් හමසිර ගණවීර මහත්මත් සංසාරික වසින් සස්ුවපත් භාවයට පත්වේවා උතුම්මෝ නිවන්සුවත් කරගනිත්වා කියල. එවගේම මේ සුජීවත්ව වාසය කරන ප්‍රියන්ති පරණුකා මහත්මයත් එම දූදරුවනුත් සිල්දනාටම නිදොක් නිරෝගි භාවය දීර්ඝායශුවේවා ජිවිතේ බලාපොරොත්තු අරමුණවදිිෂ්ඨාන ස්ෂ්ට සිද්ධකර ගැනීමට ශක්තිය දහිරේ ලැබේවා මේ සියල් දෙනාටම ධර්ම අවබෝධයවේවා කිය ප්‍රාර්ථනා කරන. සාධෝ සාධෝසාධූ සැදහැවන්නේ වෙත්‍යාව ලොව රජයන්නට උත්සහ කරන මොහොතක මායාාවෙන්වෙලුණු ලෝකෙහි සත්‍යය අවබෝධය මු ලෝකටම පසක් කර දෙන්නට අදත් මේ ඔතුම් මෝදේශනාව අප හැම දෙනාටමි වහල්ලුනාා. අද බිනර පොහෝදා, සාසන වංශකතාව දේශනාව සුපුරදුලෙසින් පවදවාාාවදාළ පූජනය මිස්සක කමල සිරි පින්වත්ස්වාමින් වහන්සේට අපිනිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමෝ. සාධෝසාෝසාතෝ. අද මේ දේශනාවට දායකත්වේ ධර්මින් කටයුතු කළා කොට්ටාවේ මාලපල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්තිරේනුකා මහත්මය ඇතුළු පවුලේ දියනිය බෑනුවන් පදහන පින්වතුන්. ඔවුන් ගරමුණ වනාා න්තිරේෙනුකාමහත්මියගේ සැෙනෙහෙ බරස්වායම් පුෘෂාව වන පතිරනගේ නිමල් වේරසිරි මහත්මාගේ මියගිය තුන්වන වර්ෂපූර්ණයසි හිපත් කරන්න එවගේම ජාලිය රණවීර මහතාගේ ආදරණය පියාණන් වන හෙම සිරි රණවර මහත්මාගේ මියගිය තුංවන වර්ෂපූර්ණය සිහිපත් කරමින් දෙපළට පුුණ්‍යාන මෝදනාවන් සිදු කරන්න එතිෙන් අරමුණු එලසිින්මිටි වේවායි අපිත් ප්‍රාන්ථනා කරවා පාර්ථනාව සමගින් පූජනීය මෙස්සක කමල සිරී පින්වත්වාමින් වහන්සේ පවත් වන ශාසනවංශ කතාව මේ පොහෝදා දේශනාව මෙැතකින් නිවාට පත්වරවා පින්වත්වෝ බැහැම දෙනාටම තෙරුවන් සරණයි